විතාමත්ම සන්තෝෂ වෙනවා දිලන්ත විතානගේ මාත්මයයි ඥානසාර ස්වාමීන් වහන්සේත් එක්ක අපිට වට පහක් සාකච්ඡා කරලා ඒ කාලෙම එතුමා ඒ වංශේ වතරනෝ ගන්න ඉස්සර අපි හොඳ වැඩ පිළිවෙලකට ඇවිල්ලා අන්තිමට අපි ජාතීන් අතර එකමුතුභාවයක් හදන්නත් කමිටුවක් හදන්නත් අපි තීන්දුව කෙරුවා. ඒක තමයි අන්තිම සාකච්ඡාව අපි. ඒ වෙලාවේ තමයි මේක සිදු වුණේ. අපි ඉතාමත්ම ඉක්මනින් ඥානසාර ස්වාමීන් වහන්සේ නිදාස් වෙලා එයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි අධිකාරී ජනාධිපතිතුමාටත් මේ ගැන කීප වටක්ම ප්‍රකාශ කෙරුවා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ එදා සිට අද ප්‍රකාශ කරපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ඒක අපි ඥානසාර ස්වාමීන් වහන්සේ ඒ කාලෙත් කිව්වා. අපිත් තොරතුරු වගේ දීලා තිබුණා කියන එක ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා අපි කියන්නේ මේ රට තුල ජාතිවාදී ප්‍රශ්නයක් නැතුව සියලුම ජාතීන්ට එකට නැගී සිටින්න පුළුවන් අවස්ථාවක් ඕනේ. අපි බෙදිලා මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. අපි සියලු දෙනා එක වුණොත් විතරයි පුළුවන්. ඒ කියන්නේ ජාතීන් අතර සමගියක් ඇති වෙන්න ඕනේ. ඒ සමගිය ඇති කරන්න තමයි අපි මේ වැඩපිළිවෙලක් යොදන්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපිට තිබුණේ ආගමික ප්‍රශ්න විතරයි. වෙන මොකුත් අපිත් ස්වාමීන් වහන්සේත් එක්ක ප්‍රශ්න තිබුණා. ඒකයි කිව්වේ අපි ඒව निराකරණය කරගත්තා කියලා කිව්වේ සාකච්ඡා වට පාක් තියලා අපිත් ඒගොල්ලන්ට තිබිච්ච ප්‍රශ්න ටික අපි හොඳට සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයෙන් අපි ඒව විසඳගත්තා. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධය තවමත් තියෙන්නේ. ඒ නිසා තමයි තවමත් අපි ඒවිලා බලන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඊට පස්සෙත් අපි මේ එකමුතුභාවයේ ඉස්සරහට ගෙනියලා අපි මුළු රටම කියන්නේ මේක විශාල ලොකු පසුබෑමක් නෙවෙයි රටට. මේ ඇමරිකාවේ කියන්නේ ලොකුම පොලිස් කාර්යාලයේ රටට පෙන්ටගන ගහන්න පුළුවන් නම් මේ රටේ සිදුවෙච්ච එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අපිට පුළුවන් එක රටක් ඇටියට අපි සියලු දෙනා නැගිටින්න පුළුවන්. ඒ නැගිටීම තමයි අපි තුල ජාතීන් අතර ભેදයක් නැතුව ජාතීන් අතර එකමුතුභාවයක් ඇති වෙන්න ඕනේ. ඒක කරන්න තමයි අපි මෙච්චර උත්සාහය ගන්න කියන තමයි අපිට කියන්නේ. විශාල බෞද්ධ ඇමතුමාගේ කාට හරි කමක් නැහැ. මට හරි කවුරු හරි චෝදනා කරනවා නම් චෝදනා ඔප්පු කරන්න ඕනේ. කවුරු හරි තියෙනවා නම් මොනවාරි අපිට විරුද්ධව කියන්න, රිෂාඩ් බෞද්ධ ඇමතුමාට විරුද්ධව කියන්න, ඒව ඔප්පු කරනකම් එයා නිර්දෝෂයි කියන එකයි අපිට කියන්න තියෙන්නේ. නෑ, එහෙම එකක් නෑ. දැන් මේ වෙනකොට මේ සිලෙක් කමිටියක් විතරයි දාලා තියෙන්නේ. එයාට විරුද්ධව දෝෂාභියෝගයක් බාර දීලා තියෙනවා විශ්වාස භංගයක්. ඉතින් ඒක මේ සිලෙක් කමිටියකින් තීන්දුව කරයි මොකද ගන්න ඕනේ පියවර කියලා. නෑ, මුළු දේශපාලන පක්ෂෙම මේ රටේ වැඩ කරන්නේ ඡන්දපදනමින් තමයි. හැම එක්කිනාට මොනේ කව කවර ගන්නද. දැන් මීට ඉස්සර අර්ධව පනස දවස් 54 ආණ්ඩුවයි ෆුල් ට්‍රයි කරුවා රිෂාඩ් බදුනේ ගන්න. ඉතින් ඒගොල්ලන් කරන්නේ දේශපාලනේ, මේකේ නම කරන්නේ දේශපාලනේ. ඒ නිසා අපිට තියෙන්නේ මේක බලාගෙන ඉඳයි.